සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ යාළුවෝ හැම දෙනාම. ඉතින් අදත් සන්දිමාන් මාමුච් හා ස්මාර්ට් ඕකිඩ් YouTube channel දෙක හරහා අපි ඔයාලගේ නිවසට ආවේ. ඕකිඩ් පිළිබඳව වැඩි කැමැත්තක් දක්වන, වැඩි උනන්දුව දක්වන ඔයාට ඒ පිළිබඳව අලුත්ම වීඩියෝ එකක් අරගෙන. ඉතින් වීඩියෝට යන්න කලින් ඔයාලට පොඩ්ඩක් මතක් කරන්න කැමති, ඔයා දැන්ටමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම channel එක subscribe කරපුවා ඔයා ඒ channel එකේ subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell button එක click කරලා video all select කරලා තියාගන්න. එතකොට අපි ඔයාලට අලුතෙන් video එකක් දාපු ගමන් ඒක ඔයාලට ඉක්මනින්ම දැක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපේ channel එකෙන් ඔයගොල්ලෝ යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් අපේ channel එක ඔයා හිතනවා නම් යම් කිසි වටිනාකමක් තියෙනවා කියලා ඔකිට වගාව පිළිබඳ, ඉතින් ඔයාගේ යාළුවෙටත් මේ channel එක share කරලා පුංචි උදව්වක් දෙන්න කියලා අපි ඔයගොල්ලෝගෙන් ඉල්ලීමක් ගන්න ගමන්, එහෙනම් අපි දැන් යම් අපේ අලුතින් අපේ YouTube නාලිකාව සමග නිරන්තරව රැඳී ඉන්න ඔයාට මතක ඇති අපි පහුගිය වීඩියෝ එකෙන් කතා කරලා ජනප්‍රිය ඕකිඩ් විශේෂයක් වෙන වැන්ඩ ගැන. ඉතින් ඒ වීඩියෝ එක ඔයාලට බැරුව බලන්න බැරුණා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ දැන් වැන්න කාඩ් එක ක්ලික් කරලා ඒ වීඩියෝ එක බලන්න. ඒ වගේම තමයි දැන් අද අපි කියලා දෙන්න හදන්නේ කොහොමද මේ වැන්ඩ වලදී කොහොමද ඉතමත් වැන්ඩ වලට සුසු ආකාරයෙන් කොහොමද වැන්ඩ සඳහා ජලයේ දීම සිදු කරන්නේ කියන එක. මේකෙදී අපි මම මුලින්ම මතක් කරන්න කැමති ඕගොල්ලොන්ට මේ අපි කියලා දෙන්න දේ ඉතාමත් සුදුසු වෙන්නේ gedara ගෘහාශ්‍රිතව නිවසේ අලංකාරය සඳහා වවන එහෙම නැත්නම් ඕකි ලෝලියක් වෙලා ඉන්න වාට විතරයි. නමුත් මේක වාණිජ වගාවක් කරන කෙනෙක්ට මේ දේ කරන්න අපහසු. ඔව්. ඔයා දන්නවා ඒ වගේම වැන්ඩවල මෙන්න මේ මූල පද්ධතිය දැන් බලන්න මේ වැන්ඩේගේ මේ මුල් මෙයාගේ මුදින්ම සුදු පාටට තියෙන්නේ අග කොළ පාටයි හොඳට. මේගොල්ලොන්ට ඉතාමත් හොඳින් ජලය අවශ්‍ය වෙනවා. ඉතින් අපි සුපුරුදු පරිදි කරන දේ තමයි මෙයාව ජලය ලබා දෙන්න උවමනා වුණාම මේ ආකාරයේ ස්ප්‍රේ කෑන් එකක් පාවිච්චි කරලා ස්ප්‍රේ බෝතලයක් මේකෙන් මෙයාට ජලය මෙන්න මේ ආකාරයට ස්ප්‍රේ කරන එක. ඉතින් මේක තමයි අපි සාමාන්‍ය විදිහට වැන්න පැලයකට එහෙම නැත්නම් ඕනම ඕකිඩ් වර්ගයකට ජලය ලබා දෙන පහසුම සහ ක්‍රමය. අපි කියලා කිව්වා කලින් ඔයගොල්ලෝ මතක ඇති වැන්න වලට කොයි වෙලාවකවත් වැන්න විතර නෙමෙයි අනිත් ඕකිඩ් වර්ග වලටවත් හෝස් භාවිතයෙන් හෝ එහෙම නැත්නම් මල් බාල්දි භාවිතයෙන් ජලයේ දීම කරන්න එපා කියලා ඔයගොල්ලෝ මතක ඇති. වාට එක බලා ගන්න ඕන නම් මෙන්න මේ දැන් වැන්න කාඩ් එකෙන් ඔයාලට බලන්න පුළුවන් ඒ වීඩියෝ එකට ගිහිල්ලා. ඉතින් මෙයාට මෙන්න මේ ආකාරයෙන් හොඳට ජලය ලබා දීම තමයි අපි සාමාන්‍යයෙන් වැන්ඩ වලට ජල සම්පාදනයේදී කරන්නේ. ඔයගොල්ලෝ බලන්න හොඳට රන් වෙලා බලන්න පුළුවන් නම් මෙයාගේ හොඳට මුල් වලට ජලය ලැබෙන්න ලැබෙන්න මේ මුල් වල පැහැය වෙනස් වෙනවා. මේ මුල් වල පැහැය පොළ පාටකට ආසන්න පැහැයකට ලක් වෙනවා. ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේ සුදු පාට කෙමෙන් කෙමෙන් කොළ පාටකට හැරෙනවා. ඒ කියන්නේ මෙයා හොඳින් යාට අවශ්‍ය කරන ජලය මේ මුල් හරහා මේ ඔකිඩල තියෙන ඔක්කොම වායව මුල් මේ වායව මුල් ප්‍රයත්නකින් ස්පොන්ජ් එකක් ආකාරයෙන් කියන්නේ මෙයා වාතයේ තියෙන තෙතමනේ සහ යා ලැබෙන තෙතමනේ ඉතාමත් හොඳින් ශාකයට උරා ගැනීමක් කරගන්නවා. මේ දැන් ඔයගොල්ලෝ තියෙන මේ පොළ පාට හැරෙනවා මෙයා මේ මුල් වල ටික 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 සුදු පාට ගැති කෙමෙන් කෙමෙන් පොළ පාට හැරෙන තේ කියන්නේ මෙයා හොඳින් මේ වෙනකොට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා ගැනීම තියෙනවා. මෙන්න මේ දේ මේ ආකාරයෙන් නැතුව අපි කියලා දෙන්න හදන්නේ තවත් ආකාරයක්. ඒ තමයි මේ මුළු පැලේ පිටින් ජල භාජනයක ගිල්ලන එක. මේ මුළු පැලේම වතුර බාල්දියක මෙයාව ගිල්ලනවා. එහෙනම් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. හරි. අපි මේ දැන් කරලා තියෙන්නේ සාමාන්‍ය වතුර බාල්දියකට හොඳින් ජලය පුරව ගන්න එක. ඒ වගේම දැන් මම මේ අරගෙන තිනවා මගේ වැන්න ශාකය. මෙයව තමයි මම මේ අද ජලය ලබා දෙන්න හදන්නේ ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙයාගේ මුල් සුදු පාටට හොඳින් වෙඩිච්ච ශාකයක්. ඉතින් එහෙමනම් ඔයගොල්ලන්ට කාණ තියෙන්නේ මෙයාගේ මේ මුල් සහ කඳ කොටස් සියල්ලම හොඳට වතුරේ ගිල්ලවා ගන්න එක. හොඳට මතක තියාගන්න මූල පද්ධතියට හානියක් නොවෙන්න මෙයව භාජනයේ ඇතුළට දාන්න. හරි. මම දැන් මේ විදිහට තියලා විනාඩි 10ක් තියලා තමයි මේ ගත්තේ. විනාඩි 5ක් 10ක් අතර කාලයක් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට මේ බෝධි භාජනය ඇතුලේ වතුර භාජනය ඇතුලේ
පැලේ තියන්න. ඔගුලට දැන් පේනවා මෙයාගේ මේ මුල්වල ඉතාමත් හොඳින් සුදු පාටදී මුල් කොළ පැහැයට හැරිලා තියෙනවා. ඔගොල්ලෝ පේනවනේ. ඒ කියන්නේ මෙයාට අවශ්‍ය ජලය ප්‍රමාණය ඉතාමත් හොඳින් මෙයා ලබා ගන්නවා. මේක තමයි වැන්ඩවල දකින්න තියෙන හොඳම දේ. එයා අවශ්‍ය කරන වාත ප්‍රමාණය වායව මුල් වගේ මේගොල්ලෝ මේ ලබා ගත්තන් පස්සේ මෙයාගේ පැහැය කොළ පාරට හැරෙනවා. ඉතින් ඊට පස්සේ වරගන් දෙන්නේ වාගේ මේ පැලේ සාමාන්‍ය පරිදි නෙට් හවුස් එක ඇතුලේ නම් නෙට් හවුස් එක ඇතුලේ මම නැත්තම් වාගේ තිබ්බ තැන ඉල්ල ගන්න එක. හරි, එහෙනම් අපි මේ නැවත පැලේ තිබ්බ විදියට සාමාන්‍ය පරිදි ඉල්ලගතයි. ඉතින් එහෙනම් මේක තමයි මේ ක්‍රමය. මේක ඉතාම හොඳින් වැඩ පැලවලට ජලය ලබා දෙන්න කරන්න පුළුවන් ක්‍රමයක්. අර මං කිව්වා වගේ මේක විශාල පැල සංඛ්‍යාවක් වෙන කෙනෙක්ට නම් කරන්න බෑ. හැබැයි ආසාවල පැල කිහිපයක් වවන කෙනෙක්ට නම් මේක ඉතාමත් සාර්ථක ක්‍රමයක්. ඉතින් කට්ටි ඊට පස්සේ අහන්න පුළුවන් මේ ආකාරයෙන් පොහොර ලබා දීමත් කරන්න පුළුවන්ද කියලා. කිසිම ගැටලුවක් නැහැ, මේ ආකාරයෙන් පොහොර ලබා දීමත් කරන්න පුළුවන්. ඔයගොල්ලොන්ට මේ විදිහට මේ පොහොර සහ ජලය දෙක මේ ආකාරයෙන් වැන්ඩවලට ලබා දීම කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මතක තියාගන්න මේ ක්‍රියාවලියේදී මේ මුල් වලට හානියක් සිද්ධ නොවෙන්න තමයි මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මේ මුල් කැඩෙන්නවත් අපි මේ වතුර බාල්දියනේට උබනකොට මේ මුල් කැඩිලා පැලේට හානියක් වුණොත් ඒක ඉතාමත් ලොකු ගැටලුවක්. මේ දේ අනිවාර්යෙන් හොඳ කල්පනාවෙන් සීරු මාරුවට කරන්න ඕන වැඩක්. හරි, මං හිතනවා එහෙමනම් අද ඔයගොල්ලෝ අපේ වැන්ඩ ගැන ලොකු දෙයක් ඉගෙන ගත්තා කියලා. ඉතින් එහෙමනම් සුපුරුදු පරිදි පොඩ්ඩක් මතක් කරන්න කැමති ඔයගොල්ලන්ට, ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අපේ channel එකෙන් ඔයගොල්ලෝ යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් ඒ දේ තව කෙනෙක්ටත් දැනගන්න, අපේ channel එක තව කෙනෙක්ටත් ෂෙයා කරන්න කියන පුංචි ඉල්ලීමක් කරනකම. එහෙනම් ළඟදිම ආයෙමත් අලුත්ම වීඩියෝ එකක් අරගෙන ඔකිට වගාව ගැන ඔයගොල්ලොත්ගේ නිවසේට අපි ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් ඉතින් සුබ දවසක් හැමදෙනාටම.